දේශීය කලාවට නර්තනයට හිත ඇති විශේෂයෙන්ම උඩරට නර්තන කලාව හදාරන ඕනෑම කෙනෙක්ගේ හදවතේ පණී භාර්ත කියන නම අමරණීය නාමයක් වෙලා තිබෙන බවට නම් සැකයක් නැහැ. ඒ පණී භාර්ත මහතා උඩරට නර්තන කලාවට සිදුකර ඇති ඉමහත් සේවය නිසාවෙන්. මහනුවර ශ්‍රී දළදා මාලිගාවට අයත් නින්දගමක් වුණු අල්ගම ග්‍රාමයේ තමයි පණී භාර්ත ගුරුතුමන් උපත ලබන්නේ. මේ අල්ගම ග්‍රාමය දේශීය කලාශේස්ත්‍රයේ නොමැකෙන සලකුණු තැබූ පරපුරක් බිහි කළ ග්‍රාමයක්. නමුත් ඒ අප්‍රකටයි. අල්ගම ග්‍රාමයේ ප්‍රධානියාව සිටි පබා ගුරුතුමාට සහ ඩිංගි උක්කු අම්මාට දාව දෙවැනි දරුවා ලෙස සිත්‍රාචාරි නැකතිගේ පණී උපත ලැබුවා. ලාංකීය නර්තන ශේස්ත්‍රයේ සලකුණක් බවට පත්වුණු මොහු ප්‍රකට වෙලා සිටියේ පණී භාර්ත නමින්. පණී සහෝදර සහෝදරියන් 6 දෙනෙක්ගෙන් යුක් පවුලේ දෙවැනියා. පණීගේ මවට සහ පියාට උවමනා වෙලා තිබුණේ ඔහුව වෛද්‍යවරයෙක් කිරීමට. ඒ අනුව පබා ගුරුන්නාන්සේ තම පුත්‍රයාව රත්නපුරයට යවනවා. ඒ තිබ්බටුවාවේ වෙද හාමුදුරුවන් ලවා වෛද්‍ය ශිල්පයේ ඉගැන්වීමට. බලංගොඩ ආනන්ද මෛත්‍රී හිමි සහ කිරියල්ලේ ඥානවිමල හිමියන්ගෙන්ද ශිල්ප සතර හැදෑරුවත් පණීට කිසිම දවසක වෛද්‍යවරයෙක් වෙන්න කැමැත්තක් තිබුණේ නැහැ. ඔහුට ප්‍රථම වතාවට නර්තනයට හිත යන්නේ රත්නපුර සමන් දේවාලයේදී. ඒ එහිදී වෙස් කරණම් දැක් වූ කිරිගණිතා ගුරුන්නාන්සේගේ දස්කම් දැකීමෙන් පසුව. කිරිගණිතා ගුරුන්නාන්සේ කියන්නේ පණීගේ බාප්පා. ඉතින් පණී වෙදකම අතහැර තම බාප්පාගෙන් නර්තනය හදාරන්න පටන් ගන්නවා. පණීට පහතරට නැටුම් ඉගැන්වුවේ ගිනි තේනිස් ගුරුන්නාන්සේ විසින්. කීනදිනිය පාසලේ පැවති සංදර්ශනයකදී තමයි පණී තම කලයලි නර්තනය ඉදිරිපත් කරන්නේ. මෙහි ආරාධිත අමුත්ත ලෙස පැමිණ සිටියේ එවකට අධ්‍යාපන අධ්‍යක්ෂකව සිටි ඉයන් සැන්ඩිමන් මහතා. වයස අවුරුදු 7ක් වුණු මෙම දරුවගේ දස්කම් දැකීමෙන් මේ මහතාගේ ඇස් අදහාගත නොහැකි වෙනවා. නැටුමට වගේම බෙරවාදනයටත් දස්කම් දැක් වූ පණීව කලාශූරී JDA පෙරේරා මහතාගේ බිරිඳ බෙරවාදනයට කැඳවා ගත්තා. JDA පෙරේරා මහතාගේ සිතත් පණීගේ හැකියාව වෙත ඇදී යනවා. ඔහු පණීව කොළඹ ලෝරන්ස් කොලීජියට ඇතුළත් කරගත්තා. ඒ එවකට එම පාසලේ අධ්‍යක්ෂකවරයාව සිටියේ ඔහු නිසා. පණීගේ ජීවිතයේ සුවිශේෂී කඩයිමක් සහ තම දියුණුවට මාවතක් සකසා දුන්නේ JDA පෙරේරා මහතා. පණී වැඩිදුර අධ්‍යාපනය සඳහා විද්‍යාලංකාර පිරිවෙනට ඇතුළත් වෙනවා. එහිදී රඹුක්වැල්ලේ සිද්ධාර්ථ හිමියන්ගෙන් ඔහු භාෂා සාහිත්‍ය ඉගෙන ගත්තා. 1938 දී ලෝරන්ස් විද්‍යාලයේ සිට නාලන්දා විද්‍යාලයට නැටුම් ගුරුවරයෙකු ලෙස සේවයට යනවා. පණී 1944 දී ශාන්ති නිකේතනය නැත්නම් විශ්වභාරතීය විශ්වවිද්‍යාලයට ශිෂ්‍යත්වයක් ලබා වැඩිදුර අධ්‍යාපනය සඳහා ඉන්දියාවට යනවා. ඔහු එහිදී කතකලි සහ කතක් මණිපුරි ආදී නැටුම්ද තබ්ලා සහ මෘදංග වැනි වාද්‍ය භාණ්ඩ වැයීමත් ප්‍රගුණ කරනවා. පණී ඉන්දියාවේදී නොයෙක් තරඟවලට සහභාගී වී ජයග්‍රහණය කළා. ඔහු ලැබූ ප්‍රකට සම්මාන ලෙස කේරළ කලා මණ්ඩපයේ රන් පදක්කමද කේරළයේ මහා කවි වල්ලිතෝල් නාරායන් මෙනන් සහ පසර්දා කවියාගෙන්ද කේරළයේ අධ්‍යාපන ඇමතිවරයාගෙන්ද පිදුම් ලැබූ පදක්කම් දක්වන්න පුළුවන්. මේ විදිහට ඉන්දියාවේදී පණී පෙන්වූ දස්කම් නිසාම කලාශූරී JDA පෙරේරා මහතා විසින් පණීට පණී භාරත යන නාමය ලබා දෙනවා. 1948 දී ශාන්තිනිකේතනයේ අධ්‍යාපන කටයුතු අවසන් කරලා නැවත ලංකාවට පැමිණි පණී භාරතට පත්වීම් ලැබුණේ කොළඹ රාජකීය විද්‍යාලයට. රාජකීය විද්‍යාලයෙන් පසු ඔහු මීරිගම කනිෂ්ඨ විද්‍යාලයට ප්‍රවිෂ්ට වෙනවා. ඒ වන විට පණී භාරත බාහිර නැටුම් කථිකාචාර්ය ධූරය ලබා සිටියා. 1952 වන විට රජයේ ලලිත කලා ආයතනයේ පිහිටවනවා. එහි ප්‍රධානියා වුණේ JDA පෙරේරා මහතා. ලලිත කලා අංශයේ චිත්‍ර නැටුම් සහ සංගීත අංශ ආරම්භ කරන්නේ ඒ මහතා. පසුව ඔහු එහි නැටුම් අංශයේ ප්‍රධානියා ලෙස පණී භාරතව පත් කරනවා. එය අද හැඳින්වෙන්නේ සෞන්දර්ය විශ්වවිද්‍යාලය යන නමින්. ග්‍රහාපලය, දිට්ටි මංගලිකා, පොල්ගසේ වර්ණනාව, බතේ උපත, කාලගෝල, කෝච්චිය, මහදෙන මුත්ත ආදී නාට්‍ය තුලින් පණී භාරතකේ දස්කම් විද්‍යමාන වෙනවා. රාජ්‍ය නාට්‍ය කණ්ඩායමේ මූලිකයා වුණු පණී භාරත තම නාට්‍ය කණ්ඩායම සමග විවිධ රටවල් වලට සංචාරය කර රටේ අනන්‍යතාවය ලෝටම කියාපෑවා. ඔහු තම කණ්ඩායම සමග ගිය නාට්‍ය සංචාර අතර 1953 ජර්මන් සංචාරය, 1958 රුසියන් සංචාරය,
1965 පොදුරාජ්‍ය මණ්ඩලයේ සංචාරය සහ 1975 දී ජපාන් සංචාරයේ විශේෂයි. 1954 දී පණී භාරත ප්‍රේමලතා නම් වූ තවත් නැටුම් පරම්පරාවක පුරුකක් සමග විවාහ වෙනවා. ප්‍රේමලතා හේනගම මහාවිද්‍යාලයේ නාට්‍ය ගුරුවරියක් ලෙස සේවය කළා. මෙම දෙපළගින් ගුරුහරුකම් ලැබූ ශිෂ්‍ය ශිෂ්‍යාවන් 100,000ක් බිහි වුණා. පණී භාරත මිය යන්නේ 2006 වසරේදී. එම වසරේ සිට ඔහුගේ උපන්දිනය එනම් පෙබරවාරි 24 වෙනි දින රාජ්‍ය නාට්‍ය දිනය ලෙස නම් කෙරෙනවා. පණී භාරතගේ දරුවන්ද කලා ශාස්ත්‍රයේ නම් රැඳූ අය. ඒ අතර උපුලි විජේවර්ධන විශේෂයි. ඇය විවාහ වී සිටින්නෙත් ලාංකීය නැටුම් ජාත්‍යන්තරයට ගෙන ගිය තවත් අයෙකු චන්න විජේවර්ධන සමග. පණී භාරත තම ගෝලෙන්ගේ දස්කම් වලට සැබෑවටම සතුටු වූ අයෙක්. ඔහු තවත් එක් ගුත්තිල කෙනෙක් නොවන සැබෑම ගුරුවරයෙක්. ඔබ තාමත් අපිව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් දැන්ම අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම කුඩා සීනුවේ බුවත් අලුත් වීඩියෝස් දාපු ගමන් ඔබට දැනගන්නත් පුළුවන්.